අයිබුවන් අද රටේ හැම තැනම රටේ මහ ජනතාව බොහොම අනපේක්ෂිත තත්ත්වයක තුෂ්ණිම් භූත වෙලා වගේ බලාගෙන ඉන්නවා දැන් මොකද වෙන්නේ විශේෂයෙන් අරගල භූමිය හැමදාම ගාල් කරගෙන උසාවියට ගෙන ඉනවා ලංකාවේ අපරාධ නීතිය පිළිබඳ යුක්තිය පසඳලීම පිළිබඳ බරපතල ප්‍රශ්න තියෙනවා ඊයේ කොටුව උසාවිය කියන්නේ මේ ස්ලේව් අයිලන්ඩ් එකේ කම්පැනි විදි එක තනිකර අරගල උසාවිය ඒ ගේන තරුණයෝ හා තරුණියන් මේ ගේන අය ගේන්නේ රටේ මට තියෙන ලොකු ප්‍රශ්නයක් මම මේක ප්‍රශ්න කළා ගෙල්ලිම පොලිසියෙන් ඊයේ පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම යුක්තිය පසඳලනකොට විශේෂයෙන් මායි මහ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව बरपतल मूलिक ऐतिहासिक आरक्षा किरीमट पोषण किरीमट वर्धने किरीमट पोलिस भूम खाले अतिशे देशपालने इन्े मुखादे नियोगी तम नीति इसला गोटाबे राजपक्ष मगे मगे वचने नीति රනිල් වික්‍රමසිංහගේ වචනේ තමයි දැන් නීතිය පොලිසියට එතනට ගේන තරුණ තරුණියෝ මොන පදනමක් මත මට මේක රනිල් වික්‍රමසිංහ කියන්නේ මම ඔහු ගැන ඔබට අනන්තවත් කිව්වා හරිද ඔහු කල්පනා කරනවා නම් මේ මර්ධණයෙන් මේ වැඩේ විසඳන්න පුළුවන් කියලා ඊට වැඩිය ගොන් කමක් තවත් නැහැ ඔහු ඊ ප්‍රකාශයක් කළා මොන්නේ කොහෙද මන් දන්නේ मैंने माकर को तनकड़ा अरगल भूमि खाऊ दे आवश्यक आवश्यक अरगले नतिवेंडर अरगले काट अरगले अतिवीम विष्णु अभी मेकट हेतु मामा मेकट वग की होना मिसाक इतने हित तरण तरण पहरदी महा उसाई वेट गाकरणी प्रश्न सिंधु इकटी गोंकम तवत् दानवा चार्जशीट दानवा बी रिपोर्ट दाल की ना मेहमे मेतन रास्ती मम ये अरे दम्बुल दम्बुल निदास कर युहान ये नवत आए मे कोलम मुखद हू इधा मे अरगल भूमि कोहेद अलग मंदिर हू इधा पोदा से बना अरे दे लक्ष गान गेन पुलिस पोलिस उसावीट लक्ष गान पुर्वैसे अरगल भूमि हिटिया अरगल भूमि मेतन हिटिया मेतन हिटिया लक्ष गान मिलियन गान मिगता रनिल विक्रम सिंह देशपालने अतारते मीटरी गोंकम तवती अई मिनस मेहम पेरम गाते अम्मल तातल कुड़ा धर्व मत मत अम्मल बुंची लमय पै हाई लमय क्या रनिल विक्रम सिंह अति रनिल विक्रम सिंह टूरिस्ट यू कैन कम टू श्रीलंका यू कैन विजिट हियर एंड यू कैन आई मीन आस यू कैन टेक पार्ट इन दिस कैंपेन एंड यू कैन आस गोटा गो होम एंड ऑल्सो द प्राइम मिनिस्टर टू गो होम ओटिंग रनिल विक्रम सिंह इट वॉज मैं पुलिस प्रश्न कला दें मित्र मे लमय गेन बुलाट को मे मुहत देश बंधु तेनको खट उत्तर उत्तर मैं प्रश्न कला देवन तरण तरण सहन पीड़ित हॉस्पिटल अतपाय खाड़े अदाल अरगले कऊद मे पार दुनिया उत्तर कऊद मे गुला पड़गेवाणी महाजनता रसक बद मुदल पोली डिपार्टेंट वग की मंग अनवादेना पोलिस पतिवर आगे वग की मे प्रति उत्तरीतर बलद्रयावन जनता मूलिक ऐतिहासिक सह उंगे परमाधिकारी बल आरक्षा लज्जन वेड मोन तुट दिखे वेड पोलिस पोलिस पति को रनिल विक्रम सिंह बोट विधि मम मगे पात्र हसर मम इला रजे निलदारी मगे वग की नीति आधिपत्य गरुरी पम नायक पोलिस पति नीतिपति पोलपति भी उन्का मेक मेद आचगा मे बिधियट मे तरण तरणियो मे बिधियट खाले खुचर बेदकर्ण पै दास गाक मेकट विनाश कला मे गुंड मेरे अटकापू निशा ओन दे मे बिधियट मर्दने
රනිල් වික්‍රමසිංහ බයයි අරගල භූමියේ කියන්නේ ගෝල්ෆෙන් සෙන්ටර් රෝඩ් එකේ අර වගේ මිලියන් ගානක් ආවොත් එම මගේ කණෙන් ඇදලා දානවා කියලා ඔහු දන්නවා. ඒක තමයි ඌ එතනට යනවට කැමති නැත්තේ. වෙන හේතුවක් නිසා නෙවෙයි. නමුත් දැන් අධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා 10 වෙනිදා වෙනකන් කිසිම දෙයක් මෙතනට කිසි දෙයක් කරන්න බෑ කියලා. ඒ වගේම බොහෝ අය ප්‍රශ්න කරනවා. බොහෝ අය ප්‍රශ්න කරනවා දැන් 9 වෙනිදා නැවත තියෙනවද කියලා මෙහෙම එකක්. මම ඒකට ඊයේ ප්‍රකාශයක් කළා ඔබට. මේක ඔබේ අයිතිය. කවුරුහරි පුද්ගලයෙක් කියනවා නම් මේක මේ රනිල් වික්‍රමසිංහ ඇල්ල බෙහෙඳයි කියලා ඊටදී ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. හය පාරක්ද කොහෙද අග්‍රාමාත්‍ය වෙලා ඔහු 77 පාර්ලිමේන්තුවට එනකොට ඩොලර් එකේ යගේ බලන්න. අද 360යි. හරිද? රුපියල් 200ක වෙනසක් ඇති. ඔන්නේ මේ මිනිසුන්ගේ දේශපාලනය. හරිද? මස්කඩේ දේශපාලනයට නම් අයිඩියල් මිනිහ තමයි රනිල් වික්‍රමසිංහ. නමුත් රටේ දිශානතිය වෙනස් කරන්න නම් අංශු මාත්‍රයක වැඩක් නැති රට කාල විනාශ කළා රට මේ තත්ත්වයට පත් කළා. මම මොක ඈත යන්න එපා ඔබ වැඩි ඈත. ඔබ දැක්කම ඊයේ පෙරේදා අර ලීටර ගෑස් කේස් එකේ මම ඔබට පෙන්නවා ගෑස් අර එතකට එක ටන් එකකින් කොච්චරද ඩොලර් 33 ගානේ හොරකම් කරන මිනිස්සෙක් ජනාධිපතිවරයා කරන්නේ. දැන් ලෝක බැංකුවේ මැදිහත් වෙලා නැත්තුවා. නේද? ලෝක බැංකුවට මම එතනදී මැදිහත් උනේ ඇයි? ඔබේ අයිති ආරක්ෂා කරන්න. මෙන්න මෙතන තියෙන ලොකු ප්‍රශ්නය. යුක්තිය පසඳලීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම විඳවැටිච්ච රටක් බවට පත්ලා ඉවරයි අද. පොලිස් දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කරලා ඉවරයි. ඊයේ දේශමන්දු තෙන්නකෝන්ගෙන් අර කෝටි එකමාරක්. හරි? ඒ ගැන ප්‍රශ්න කරපුවාම එතන පොලිසියෙන් දෙන්න උත්තරයක් නැහැ. ඔවුන් කියනවා නෑ මේක කෙලින්ම ඔවුන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් ගන්න පොලිස්පතිට දානවලු. පොලිස්පතිට අද වෙනකොට දරි වුණා දොයස බඳු 9 වෙනිදා ඒ කරපු මහා සංහාරයට කටුත්‍රයක් වදගන්න. දවස් 20 ගානක් ඒ මුදල් තිබුණා. කොහෙද තිබුණේ? කාළඳේ තිබුණේ. මොනවද කළේ? අර පිටකොටුවේ මාළු වෙළඳ පොල්ලට එතන 1 මිලියන් දුන්නොත් තවසට 1.1 මිලියන් දෙනවා. ඒ 10 මිලියන් දුන්නොත් 11 මිලියන් දෙනවා. ඒ කියන්නේ දවසකට පොලිසියට 10ක් දෙනවා. ඒ වගේ දෙයකට මේ සල්ලි පාවිච්චි කළා. ඊයේ තමයි ඒක අධිකරණයට ඔන්න පැහැදිලිව පිළිතුරක් බැන්දේ. මේකයි අපි ලොකුම ප්‍රශ්නේ මේ රටේ පුරවැසියෝ හැටියට අපි හරිම බය අඩුකමක් දක්වනවා. එහෙම ඍජු බවක් නැහැ. නිර්භයව නිර්භයව එඩිතර වෙන්න කැමති නැහැ. මගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක. ඉතින් අපිට මේක කමක් නැහැ කියන ඒ ආකල්පයේ තියෙන තාකල් ඔබට රට අහිමි වෙනවා. ඒක කියන්න ඕන. මොකද ඊයේ අධිකරණේ පාවිච්චි කළේ තන්නිකර පොලිස් දෙපාර්තමේන්තුව ඍජුව නැගී සිටින මේ රනිල් වික්‍රමසිංහගේ නියෝග ඍජුව මේ තියෙන දූෂිත ක්‍රමවේදයට එරෙහිව නැගී සිටින තරුණ තරුණියන්ව දඩයම් කරන්න මොනතරම් නින්දිත නිබට නියාලු වැළද්ද කියලා බලන්න. මම ඒක කිව්වේ හැම තැනම හරිද කොතෙක් දුරට නීතියේ ආධිපත්‍ය බිඳ වැටලා තියෙනවද කියලා බලන්න. කොච්චර නැත්ත ගෝඨාභය රාජපක්ෂ අරගල භූමිය එයා තමයි එතන පිහිටෙව්වේ. හරි. එයි ඒක පිහිටෙව්වේ. එතන අරගල භූමිය වෙනම අරගල භූමිය කියලා බෝඩ් එකකුත් දාලා තියෙනවා. මම එතන කොන්ක්‍රීට් පිලායකුත් ගහලා තියෙනවා. හරි. එහෙමනම් අපි කොහෙද මේ යන්නේ? පුරවැසියෝ හිටියට අපේ වගකීම අප තේරුම් අරන් තියනවාද? දැන් අපි මේ මොහොතේ මොකක්ද මේ ගන්නෙ? මෙහෙම හිතන් පොඩ්ඩක් මේ කල්පනා දැන් ආයතන ඔෆෙන්සස් against the public property මේක තමයි ඔක්කොටම කියන charge එක. මොකද 225 එක හඳුන්වලා තියෙන මේ නීතිය අප දෙන්න බැරි වෙනවා. කවුද මේ නීතිය ගෙනාවේ? 225. ඒක එහෙමනම් එදා පාර්ලිමේන්තුවේ ඔබ දැක්කා එදා අර ඒක හැමතැනම යන වීඩියෝ එකක් පාර්ලිමේන්තු එක ඇතුලේ අර public address system එක අර කතා කරන දේවල් කඩලා කුඩු කරනවා මේ කවුද මේ ජොන්ස්ටන් ෆර්නැන්ඩෝලා කරන වැඩේ ඔබ දැක්කා. මේ කී දෙනෙකුට පොලිස්පති නඩු දැම්මද? ඊළඟ 225 මේ රටේ ඔෆෙන්සස් against the public property නම් මේ රටේ හිටපු විනකාධිපති තමයි කිව්වේ ලංකාවට ගත්ත විදේශ ණයවලින් 90%ක් මේ පල් හුර ටික හොරකම් කළා කියලා. එයින් කී දෙනෙකුට නඩු දැම්මද? කොහොම නීති ආධිපත්‍ය? ඉතින් නාගන්ද කියන එක වැරදිද? හරිද? මං ඒකයි අහුවේ මේ පොලිස් නිලධාරීන්ට උස්සගෙන එනවා රටේ පුරවැසියෝ හරියට මේ අර බ්‍රොයිලර් චිකන් ගේනවා වගේ. එහෙමද රටේ පුරවැසියන්ගේ තමන්ට වගකීමක් තියෙනවා? මම මේක අනන්තවත් ඔබට කිව්වා මේ රටේ අධිකාරී බලවතාවන ජනතාවගේ පරමාධිකාරී බලය හා ඔවුන්ගේ මූලික අධිවාසියන් ගරු කරන ලෝකයේ අනිත් රටවල ඒ වගේ අදුගාන වීඩියෝ එකක් බලලා ඉගෙන ගන්න ඕන.
කොච්චර යටහත් පහත්ද රටේ පුරවැසියන් කතා කරන්නේ වාහනයක් නැත්වත් සර් සර් මට එක දවසක් මම ලන්ඩන් වලදී මම පිටිපස්සේ සීට් එකේ හිටපු දුවගේ බෙල්ට් එක දාලා තිබුණේ නවත්තලා හරිම පොලයිට් කතා කරලා ඉතින් කිව්වේ ප්ලීස් මේක් ෂුවර් ෂී වෙයා හර් සීට් බෙල්ට් කියලා හරිද සීට් බෙල්ට් එක පිටිපස්සේ ඉන්න කෙනාගේ දාන්න කියලා අපේ අපේ කොහොමද කතා කරන්න පුරවැසියාට මෙන්න මේකට හේතුව කාගේවත් නෙමෙයි වැරද්ද අපේ වැරද්ද අපි පොඩ්ඩක්වත් ඇසර්ටිව් නෑ අපි අයිතිවාසිකම් ගැන අපි රිජු නැගිහිටින්නේ ඒක තමයි නාගරන්දේ ඔබත් එක්ක ඔබත් සමග පැරලල් පෙනී හිටින්නේ ඔබේ කොන්ද කෙලින් කාලා ඉස්සරහට ගන්න එහෙම නැතුව මේ රට හදන්න බෑ දේශපාලන පක්ෂත් එක්ක බෑ පිළිගන්න එපා කිසිම දේශපාලන පක්ෂයක් හොඳ හොඳ දේවල් ඔබ දැක්කනේ පහුගිය දවස්ගේ අරගල භූමියේ වෙච්චේ වයි අර පාර්ලිමේන්තු එක ළඟයි මේ 225 මේකයි කියන්නේ හේතුවක් ඇතුව වෙන හේතුවක් නෙමෙයි එකම එකයි ඔබ දැකලා එක්කෙනෙක් කවුද අර පැතුම් කෙනෙක් අරගෙන ගිල්ලා ගෙලින්ම රිමාන් කළා विधायक जनाधिपति अनुकुमार दिशा नायक पणत के पाक पार्लमें करंट बेरदे रनिल किसी प्रश्न आकने अर मनुष्य साविधाल रिमांड कला मेघ बेलूतने पार्लमें सिस्टम चेंज अपेक्षा करना पहली क्रम वेदे विनसा දවසක්වත් ගත කරන්න එපා ඔබ වෙනුවෙන් තීන්දුව తీරන ගන්න ඉන්න පිරිසක් ඉන්න පිටිපස්සේ. ඒ කියන්නේ බය වෙන්න එපා. ඊයේ මම 9 ඉඳලා 9 හමාර ඉඳලා 3 හමාර 4 වෙනකන් එක දිගට ඔය අධිකන්නේ හිටියේ. ඒ වගේ ගොඩක් අත් හිටියා. ඒ හිටියේ කවුරු කාට පණ දෙන්නද? කවුරු වෙනුවෙන්ද? Tamanta මොනවා ලැබෙනවටද? සත පහක ගාස්තුවකටද? නෑ මොනවාක්වත් නෑ. මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් මේ විදිහට පාගල මොට්ට කරලා දාන්න දෙන්න බෑ. හෘද සාක්ෂිය නිදාස තියෙන කිරන්සිම පුරවැසියෙකුට ඒක කරන්න බෑ මම නේසා කියන මේ අර කඩු කළා මේ කඩු කළා කිව්වට රණවිල් වික්‍රමසිංහට මෙතන කරන්න කිසිම දෙයක් නෑ ලෝක ප්‍රජාව පැහැදිලිවම කිව්වා ලෝක බැංකුවත් කිව්වා ඒ වගේ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහල්ලේ කම්බරය කිව්වා වහාම මේ රටේ බලය මේක shift වෙන්න ඕනේ මේ රටේ රාජ්‍ය පාලනය තරුණින්ට යන්න ඕන මේ පරණ නාකි ටික අද අවුරුදු 75ක් පැනපුට අවුරුදු 40 ගණන් පාර්ලිමේන්තුවේ ඉඳලා මේ රට කාල විනාශ කරපු මිනිසුන්ගේ ලෝකෙ හිනා වෙනවා මොකද්ද මේ වෙන්නේ මොකද්ද මේ කරන නාඩගම් මේක ඔබේ වගකීම මේක තරුණින්ගේ රටක් ඔවුන්ට මඟ පෙන්වන්න තමයි නාගරද පිටිපස්සේ ඉන්නේ ඔහුට ඇති දෙයක් නැහැ මේ කරන කිසි දෙයකින් ගන්න ඉතාලම බිහිසුන අභියෝග මම කතා කරන වචන ඔබට පේනවා ඇති එහෙම කතා කරන්නේ ඇයි කියන එකත් ඔබ දැනගන්න ඕන उट किसी अदालक नीति आधिपत्य अवभावित कौद मेरे मुन दूर बिंदु कत्ताने रिज्यूम महाजन ऐतिह आरक्षा नीति अपिट मे आता विशेष पोली डिपार्टमेंट विशेष पोली पति वर आट मे वग की अपराधे रणिल विक्रम सिंह अरगने की अबे वग की කිසිදු ආකාරයක අපරාධ වරදක් නොකරපු එතන හිටිය පලියට එතන ගමන් කරපු පලියට ඒ වුන්ගේ ඔවුන්ට එරෙහිව ඔබ බී රිපෝට් දදා මෙතන පොලිසියට පුරවැසියන් ඉදිරිපත් කරන වගේ කැත වැඩක් තවත් නැහැ මොකද ඔබට ඔබ ගන්නා වැටුප ඔබේ දරුවා හා ඔබේ බිරිඳ හා ඔබේ සියලු දෙනාම ආරක්ෂා කරන්න ඔබ පවතින්නේ මේ වැටුපෙන් ඒක ගෙවන්නේ මේ රටේ පුරවැසියෝ ඒක අමතක කරන්න එපා ඔබේ ඒකින්ද වගකීම තේරුම් ගන්න किसीम देशपालन पक्ष उबे वगे मर मुलिंकी मेरे जनता परमाधिकारी बल उनके मूलिक ऐतिहासिक आरक्षा किरी पवन मेक मे नुटम लभन सती अदे कागद गुरुवर आगे गुरुगे कौदे आगे नाम चार्ल्स मुखद 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 आगे नाम गुरुगे वृत्ति समिति नायक යාවත් ඊයේ නඩුවත් ගත්තා ඒකත් අධිකන්නේ මම හිතන්නේ ලබන සතියේ තීන්දුවක්දී මේ නඩුව ඔක්කොගෙම තීන්දුව ලැබේ විනිශ්චයකාර වරුන්ට කරන්න දෙයක් නැහැ මොකක් හරි කරලා ගෙනහල් කියනවා මොකද කියන්නේ offenses against the public property කොහෙන් හරි අමුදලා දාපුවම නීතිය අනුව විනිශ්චයකාර වරුන්ට කරන්න දෙයක් නැහැ
මේකයි தත්ත්වය හරිද නීතිය අවභාවිතා කරන රනිල් වික්‍රමසිංහ තමන්ගේ පැවැත්මට මේ විදිහට කටයුතු කරනකොට ඒක ප්‍රතික්ෂේප කිරීමේ වගකීම තියෙන පොලිස්පතිට මම කියවනේ දේදාසකේ නාගානන්ද රේගුවේ විශේෂ විමර්ශනාංශයේ ප්‍රධානය හැටියටදී චන්ද්‍රිකා මේ අනුරු කුමාර කවුද මේ කාගේද මේ අර්ජුන රන්සුංග සම්බන්ධ වාහනයක නඩුවකදී අල්ලල විසිකලා අල්ල විසිකලා ගොනෝ දෙමස් ෆේස් ද කොන්සිකවන්ස් දේ හැව් කන්ඩක්ටඩ් වෙරි කමිටඩ් වෙරි සීරියස් රෝන්ග් බරපතල රේගු නඩුවක චූදිතව හැටියට නාගානන්ද ඍජු තීන්දුවක් අරන් රටේ නීතිය අධිපත්‍ය ක්‍රියාත්මක කළා अनेक अपेक्षा करने राजनीति राज्य निलधारे पोलिस पतिवरे मेरटे जनता अपेक्षा करें खाट खड़े अनेक मेतेका लेकुना लंका पोलिस डिपार्टेंट मम विक्रम रत्न पोलिस पतिवरे जनता श्रेष्ठ अधिकारी हम देश बंधु समग नडुगो चूदीते वीट इसल नडुगो चूदीते मम के करुणा कल्ला तेरूंगा उबे वगकीम मेक उबेक मतृभूम අනිත් එක මේරට මේ 225 කරන මහා මංකොල්ලෙන් ගලවා ගැනීමට රටේ ජනතාව අපේක්ෂා කරන ඔබෙන් වෙන කිසිම දෙයක් නෙමේ රටේ නීති ආධිපත්‍ය අකුරට ක්‍රියා කරන්න රටේ දේශපාලන බලවතා රනිල් වෙන්න පුළුවන් ගෝඨාභය වෙන්න පුළුවන් වෙන කවුරු හරි වෙන්න පුළුවන් ඒ එක්කෙනෙක්වත් දෙන නීති රෝධී නියෝග සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න පහළ නිලධාරියෙක් उभय डिपार्टमेंट पहाल निलधारियों धनगांड लैबुन मे आहवा देश पालन आगे नियोग क्रियात्मक वहाम ओटे नीति क्रियात्मक पोलिस डिपार्टमेंट ये अधिकार की अपी वहाम मे अर बिल मिलियन पहाल वेगा दाहत 17 मिलियन समथिंग मिलियन दाहक वेड़ मुदलाके हल्ला संबंध बिनेपी पर දින 20 ගානක් මේ මුදල් මේ විදිහට හංගා තබාගෙන පිළිවඳ කටයුතු කරනවා කියලා. ඒ වගේ එකද විය යුතුව තිබුණේ. වහාම මේ රටේ නීති ආධිපත්‍යයක් නැති බව ඔබ හඳ නගා රටට කියන්න. මම එක වරක් අගේ කරනවා පොලිස් ප්‍රතිවරය කියව රටට පොලිස් ස්ථානවල 180 ගානක් අපොයින්ට් කරනකොට OIC ල පොලිස් ස්ථානාධිපති දේශපාලුව තමයි 3 දෙනෙක් කැරෙන්න නිත ඔක්කොම අපොයින්ට් කළේ කියලා. ඒක බය නැතුව හඳ නගා කියන්නේ. ඔබෙත්රාට නාගනන්ද ගෙත් ඉපදිචරාට අනිත් පුරවැසියන් ගෙත් ඉපදිචරාට මේ විදියට රටට කොහොත්ම එක අංගලක්වත් ඉස්සරහට යන්න බෑ. ඒකද ඔබට කිසිම මේ මොනම ආකාරයකවත් ප්‍රචණ්ඩත්වයක් නැති අරගලයේ යෙදෙන අය සම්බන්ධයෙන් ඔබ දැඩි තීන්දුවක් ගන්න ඕනේ ඔබේ වගකීම ඔවුන්ගේ අයිති ආරක්ෂා කිරීම. මොකද එකතු වීමේ අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රකාශනයේ නිදහසට කිසිම කෙනෙකුට මැදි අතෙන් ලැබෑ ඒක මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක් මම දැක්ක ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේ ගැන කරනවා ඒක කිව්වට වැඩක් නැහැ ඒක ප්‍රකාශිතව ඒක ක්‍රියාවෙන් මේ රටේ ජනතාවට පෙන්වන්න අරගලයේ යෙදෙන තරුණ තරුණියට නාගානන්ද කියන්නේ මෙන්න මෙච්චරයි ඔබේ අයිතිය බැහැර ගන්න කිසිම කෙනෙකුට නැහැ අනිත් ඔබ එක අංශු මාත්‍රයක්වත් විශ්වාස කරන්න එපා 225 කරේ රනිල් වික්‍රමසිංහ කියන්නේ තවත් මායාකාරී පමණයි ඔහුට ඔබේ ප්‍රශ්න කිසිම දෙයක් එක අංශු මාත්‍රයක් විසඳන්න බෑ ජාත්‍යන්තර ප්‍රජාව ඔහු කෙරේ සත්‍ය පහක විශ්වාසයක් තබන්නේ නැහැ ඒක නාගානන්ද මේ හැම දෙයක්ම ජාත්‍යන්තර ප්‍රජාට වාර්තා කරලා තිනවා ඒකෙන්ද ඔබ ඔබේ වගකීම ඉෂ්ටකරනද නම වෙනදා එහෙම තීන්දුවක් අරන් තියනවා නම් ඔබට ඒක වළක්වන්න කිසිම රජෙකුට බෑ ඒක ඔබේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඔබේ රජයට එරෙහිව මේ විදිහට ඔහුට කොටිම දුරයක් දරන්න බෑ මම ඔබට කිව්වා රනිල් වික්‍රමසිංහට ජනාධිපති දුරේ නෙමෙයි മന്ത്രി දුරයක්වත් දරන්න බෑ ඒවා ඔක්කොම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ රටේ නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටියක් නිසා අපි නැවත හම්බෙමු බොහෝ ස්තුතියි පුවත් දෙසරින් දැනගන්න ලක්දරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා